ඕන කෙනෙක් ගැබතුමාට මේ යන දවස් සඳහන් කරන්න පුළුවන්. ඇත්තම කේන්දරේ දීලා මට ඒකේ මට කාලවකවානුව දීලා මේක අධ්‍යනය කරලා ඔබතුමා මංගෙන කියන්න කියලා කිව්වොත් මම පැහැදිලිවම කියනවා. ඉස්සරහට දින කාලේ අපිට ඉදිරියට එන්න දින කාලේ බොහොම ටිකක් අපහසු කාලයක් වෙයි. පුළුවන් තරම් ධර්මානුකූලව මේ කියන්නේ ධර්මිෂ්ට හිතන්න කියන්නේ අධර්මිෂ්ට දැන් අපේ රටේ ගොඩාක් දුරට අපේ රට මෙහෙම අගාධයට යන්න හේතුවත් අධර්මිෂ්ට පාලනයක් රටේ දිනේ සාමාන්‍ය මේ ලග්න ගැන කතා කරොත් විශේෂයෙන් කියන්න ඕනේ මේ උෂභ ධනු කින ලග්න දෙක විශේෂයි ඒ කියන්නේ උෂභ ධනු කින ලග්න දෙකේ රාජාදි රාජභෝග පව තියෙන්න පුළුවන් මොකද සාමාන්‍ය එක කේන්දරින් කේන්දරයට ගොඩක් දුර වෙනස් වෙන නිසා හැබැයි 90% කට විතර මේකේ සුබ බලදායි තත්ත්වයක් තියෙනවා ඉතින් සාමාන්‍ය අපේ රටේ පැත්තෙන් ගත්තොත් රටේ කේන්දර विविध प्रश्न आंडव विविध अर्बुद प्रवणता कुंभ सिंह वैकीन लग्न दिखट यम विधिया सलगीयुत विधिया अहितकर मट्टमत्तीनो व्यापारिके प्रयोजन लग्न ग्रह මේ හැම ලග්නයකටම බලපාන්නේ ජීවිත සාර්ථක වෙන්න ක්‍රමවේද නැද්ද අපි මේ තව කෙනෙක් ඉන්නවා මෙයාගේ ලග්න මෙයා අසුබයි මෙයාට මේ ඉස්සරහ ලැබෙන අවුරුද්ද ජීවත් වෙන්න බෑ කියන ගොඩ ගන්න බෑ මානසිකව කෙනෙක් කඩාගෙන වැටෙනවා හැබැයි ඔබතුමාට පුළුවන් දේ වගේ කෙනෙක්ට තව පිළියමක් දෙන්න වාට අපලයි වාට ප්‍රශ්න තියෙනවා හැබැයි ඔයා ආයුබෝවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා ආයුබෝවන් සෙත්සුව හෙළ ගුප්ත වෙදමෙතුරට තමයි අපි ඇවිල්ලා ඉන්නේ ගුප්ත විද්‍යාව පිළිබඳව අපි මේ සාකච්ඡා කරනවා එහෙනම් නැත්නම් අදුෂ්මාන බලවේග පිළිබඳව සාකච්ඡා කරනවා මේ අදුෂ්මාන බලවේග ගුප්ත විද්‍යාවල් මේ හෙළ ජ්‍යොතිෂ්‍ය මේ වගේ දේවල් වරගෙන මිනිසුන්ගේ ජීවිතවල ප්‍රශ්න ගැටළු විසඳන වෙද මහත් එක්ක කතා බහ කරනවා තරුණ වෙද මහත්තේ ධනුෂ්ක ගුරුතුමා අපි එතුමත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ එතුමත් එක්ක කතා බහ කරන්න දේවල් තියෙනවා දැන් විශේෂයෙන්ම මේ අදුෂ්මාන ලෝකයේ දේවල් ගත්තට පස්සේ මට මුලින්ම කියන්න දෙනවා දැන් ඔබතුමා තරුණයි විශේෂයෙන්ම මේ අපි වෙන්දර වැඩි හරියක් සාකච්ඡා කරන්නේ මේ පරිණත පුද්ගලයොත් එක්ක වෙන්න පුළුවන් මේ අධ්‍යක්ෂයන් තියෙන පුද්ගලයොත් එක්ක වෙන්න පුළුවන් තරුණෙක් විදිහට ඇයි මේ ශේෂ්ත්‍රයට නැඹුරු වුනේ කොහෙන්ද මේ ශේෂ්ත්‍රය මේ දැකපුරුද්ද පළපුරුද්ද හරහා අධ්‍යක්ෂීම් හරහා දැනිලා තියනවද මේ ශේෂ්ත්‍රයේ කිසියම් තැනක සත්‍යතාවක් තියනවා කියලා ඔව් පැහැදිලිවම මේ ධනුෂ් මහත්තයා අනිවාර්යයෙන් මේ වගේ ශේෂ්ත්‍රයකට දැකපුරුද්ද පළපුරුද්ද තිබිය යුතුමයි ඒක අනිවාර්යයි හැබැයි ඒ වගේම මම මේකේ පාරම්පරික පැත්තත් මගේ එමට ඒ කියන්නේ පාරම්පරික ගැන කතා කරන්න ගියොත් අත්තමුත්තය කාලේ මේ ගැන මොකද සර්ප වේදකම් හෙල ඔය කියන්නේ ශාස්ත්‍රීය වේදකම් ශාස්ත්‍රයේ ඒ තියෙනවා ඔය කැඩුම් බිදුම් වේදකම් පව අපේ මුත්තලා එහෙම කරපු අය හිටියා ඉතින් මම කියන්නේ මේකේ තියෙන ප්‍රායෝගිකත්වයේ මේක රිසල්ට් එක මම දැක්කා මොකද මම මේක මේ අදුරේ අත ගාපු කෙනෙක් නෙමෙයි ඉතින් මේකේ තියෙන පැහැදිලිතාවය මට දැනුණාන් පස්සේ මේකේ දෙයක් කරන්න පුළුවන් කියන එක ඒ විශ්වාසය ඒ ශක්තිය ඒ ආත්ම ශක්තිය මට ලැබුණාන් පස්සේ ඉතින් මම මේකට මේ අවතීර්ණ වුණා මේ කටයුතු කරගෙන යන්න පුද්ගලයේගේ මේ යන දවස ඒක ඇත්තට සුබදායක දවසක් නෙවෙයි හැමෝම කනගාටු වෙන දෙයක් නෙවෙයි හැමෝම කතා කරන්න බය දෙයක් කතා කරන්න ආස නැති දෙයක් හැබැයි ඔබතුමා මේ ජ්‍යොතිෂ්‍ය මූලික කරගෙන කෙනෙක්ගේ මේ යන දවස පවා හරියට කියනවා කියලා පොඩි කතාවක් යනවා ඇත්තද මේ කතාව ඔව් පැහැදිලිව මෙහෙමයි අර අපිට කෙනෙක්ට කෙනෙක් මැරෙන එක ඔයා මැරෙනවා කියලා කියන එක සදාචාර සම්පන්න නැති වුණත් ඇත්තම කතාව කිව්වොත් හරි උපන් වෙලාව ජන්මයේ හරි උපන් වෙලාව තිබ්බොත් මට පුළුවන් ඒ කෙනාගේ ඒ කෙනාට එවැනි සිදුවීමක් ඔයාලට මේ ज्योतिष्य
යාගේ උපත්ති ලැබන අවස්ථාවේ යාගේ උපන් වේලාව කියලා සඳහන් වෙන උපත්ති වේලාවයි උපන් ස්ථානයයි උපන් දිනේ මේ විස්තර ටික තිබ්බොත් අපිට මේ ජන්මයාගේ අපි මේ කතා කරන එදිනදා කතා කරන අපේ ඉරණම කියන එක දෛවය කියන එක අපේ වේලාව කියන්නේ මේ ඔක්කොටම තමයි මේ කියන කේන්දරයට ওই වචන ටික ඔක්කොම මේ මේකට කියන එක ඉතින් ඕකෙදි ගොඩක් දේවල් අපේට මිනිහෙක්ගේ මිනිහ ජීවත් වෙන මිනිහෙක්ගේ ඒ අර ජීවන සිටීම කියලා කියන්නේ ඔව් ඒක ඒ එන් ඒ ජීවන සිටීම ගැන ලොකු දෙයක් ලොකු අවබෝධයක් ගන්න පුළුවන් හැකියාව දිනවා ඉතින් අර කින කරුණු ටිකෙන් ඒක කීවීමේ හැකියාව හොඳටම තියෙනවා මේ ජීවන සිටීම හරියට විශ්වාස කරන්න පුළුවන් ද ඔබතුමාට දැන් කෙනෙක්ගේ වෙන ජීවිතයක් ගැන කෙනෙක්ගේ වගකීමක් මේ ගන්න කෙනෙක්ට ඔබතුමා ප්‍රකාශයෙන් නිකුත් කරනවා කියන්නේ ඒක බරපතල වගකීමක් ඒ කෙනාගේ ඒ ජීවිතය තුළ ප්‍රශ්න කරදර එනවා කියලා සමහරක් වෙලාවට කිව්වට පස්සේ ඒ කෙනාට ඒක අර කියන විදිහට ලොකු වගකීමක් ඔබතුමාට තියෙනවා මේ වගකීම ගන්න තරමට ඔබතුමාට ඔබතුමාගේ සාශ්‍රය විශ්වාසයිද පැහැදිලිවම මොකද මේක ඇත්තම දනුෂ් මහත්තයා මම මේක මේ අදුර යතපත ගන්න කෙනෙක් නෙමෙයි මොකද මම බොහොම ඒ කියන්නේ කේන්දරයක් වුණත් ගත් කේන්දරේ ගත්ත ගාම මෙහෙමයි කියලා කියනවට වැඩිය මේ කේන්දරේ අපට සියුම්ම ඒ කියන්නේ ඒක හරි පරිශ්‍රණය කිය මොකද කේන්දරයක් බලනකොට දැන් ගොඩක් අය මට කියලා දිනවා දැන් ඔබතුමා කේන්දරේ බලපු විදියයි අපේ කේන්දරය අරන් ගිහලා වෙන කෙනෙක් ළඟ ගිහිල්ලා බලපු විදියයි හරි වෙනස් ඒක හිතා ගන්න බෑ ඔබතුමා කියපු කරුණු ඔබතුමා සමහරක් අය කියනවා දැන් අනාගතය ගැන කියන්න ඕන මිනිහෙකුට පුළුවන් අනාවැකියක් කියන්න ඕන කෙනෙකුට පුළුවන් මොකද ඒක වෙන්න තියෙන දෙයක්නේ වෙන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා නොවෙන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා සමහරව අනුමාන කරලා තාවෙක් කියනවා අනුමාන කරලා කියනවා ඒකට හිත කියන්නේ හිතලු කියලා එහෙම කියන්න බෑ හිතට එනවට එහෙම කියන්න බෑ අනාවැකියක් කියන්නත් ඒකෙත් මොන හරි යම් පරිශනාත්මකව ඒගෙන විශ්ලේෂණය කරලා එන දේවලුත් එක්කනේ අපි අනාවකිය කියන්නේ හැබැයි කෙනෙක්ට විචිතයක් කියනවා කියලා කියන්නේ ඒක හරි පුදුමාකාරයි දැන් ධනුෂ් මහත්තයා මම දන්නේ නැහැ උදාහරණයක් මම මේකෙන් ඔයා මගේ ළඟට එන ඉස්සල්ලාම සැරේ මං හැබැයි ඔයාගේ අතීතය කියනවා නම් ඒක විශේෂත්වයක් නැද්ද ඒ කියන්නේ නොදන්න දෙයක් කේන්ද්‍රය බලලා කෙනෙක්ගේ අතීතය කියන්න පුළුවන් කියන්නේ ඒ කියන්නේ විචිතයක් නෙමෙයි කියන්නේ අනාගතය ගැන කිව්වොත් ඒක ගැන බලාගෙන ඉන්න කාලයක් තියෙනවා නේ ඒක දැන් වෙනවද නැද්ද කියන හැරි නමුත් විචිතයක් උනත් කියවීමේ හැකියාව ඇත්තටම මේක තුල තියෙනවා ඔබතුමා විශ්වාසවන්ත විදිහට කියනවා මෙතනට එන ඕනි කෙනෙක්ගේ විස්තරයක් ඔබතුමාට අවශ්‍ය නැහැ මුලින් හැබැයි ඔබතුමා එයාගේ සියලු අතීතයේ තොරතුරු ටික ඉතින් විසෙට් අපි කිව්වොත් ඒ ටු විසෙට් සම්පූර්ණ විස්තර ඔබතුමාට කියන්න පුළුවන් පැහැදිලිවම කියන්නේ මේක ඔබතුමා දෘෂ්ටි වෙලා දාරුඩ වෙලාද කියන්නේ ඥාතියෙක් උදව් කරනවද නැත්නම් මේ අදුෂ්‍යමාන බලයක් උදව් කරනවද මේ ඔබතුමාගේ දැනුමද නැහැ පැහැදිලිවම ඇත්තම කියනවා නම් ජ්‍යොතිෂය කියන මේ කියන මොකද මේක බුද්ධ කල්පයටත් එහා ගිහින් ඉතිහාසයක් තියෙන එකක්. ඉතින් ඒක ගැන කතා කරන්න අපි වෙනිත් වැඩසටහන කොහොමනම් ඒ සම්බන්ධව කතා කරමු. ඒකෝල මේ ජ්‍යොතිෂ විද්‍යාව කියලා කියන එක මේක පෙර ආත්මයත් එක්ක සම්බන්ධතාව තියෙන එකක්. පැහැදිලිවම. ඒ කියන්නේ අපි කරලා දින පෙර ආත්මයත් එක්ක මුල් වෙලා එන එක තමයි මේ ජ්‍යොතිෂය කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ කේන්ද්‍රය කියලා කියන්නේ. ඒකෝට ඒකෙදි ඇත්තම තියෙන්නේ ඒ කියන ඒ පරිදේශනාත්මකව ඒ මේ විද්‍යානුකූල හොයාගෙන ඒකේ තුල තියෙන කරුණුනේ ගහතාරකාවන්ගේ ඒ සක්‍රිය අක්‍රියතාවල එක්ක කතා කරන දෙයක් අරනකොට වෙන කිසිදු වෙන කිසිම බලපෑමක් මා තුල නැහැ. ඒ කියන්නේ මා සාමාන්‍ය මිනිස්සෙක් විතරමයි. අපි ගත්තොත් ඔබතුමාගේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව කෙනෙක්ගේ සම්පූර්ණ ජීවන තත්ත්වය නැත්නම් ජීවන සැලැස්ම ওই කියන විදිහට කේන්ද්‍ර සටහනේ අන්තර්ගතයි. පැහැදිලිවම. පැහැදිලිවම මේ කේන්ද්‍ර සටහනේ අන්තර්ගතයි. බලන්න ගොඩාක් මිනිස්සුන්ගේ දැන් අපි ගොඩක් දුරට මේ මම දැකලා තියෙන හොඳ උදාහරණයක් තමයි ඔය කේතු දසාවක යන ගොඩාක් කට්ටියගේ ඒ කියන්නේ කේතු මහ දසාවක කේතු අන්තර් දසාවක කේතු විද දසාවක යන අයගේ ගොඩාක් අයට ඒ කාලවකවානුව තුළදී යම් විදිහේ මානසික පීඩා යම් විදිහේ මොනෝ හරි කරදරයක් ඇති වෙනවා මම ඒක ප්‍රායෝගිකව අත් විඳලා තියෙන දෙයක්. ඒකකොට සාමාන්‍ය දැන් දැන් අපි උදාහරණයකට කියනවා මේ කේතු කියලා කියන ග්‍රහය ග්‍රහ තාරකා මණ්ඩලයේ මේ කියන්නේ හකුලන ගහයෙක්. ඒ කියන්නේ අපි අර එදිනෙදා අපි කියන්නේ එයා මේ ලෞකික ජීවිතයට වැඩිය ලෝකෝත්තර පැත්තට නැඹුරුයි. ඒකකොට ඒ කියන මම මේ අත් විඳලම තියෙන දෙයක් වෙන මම මේ කතා කරන්නේ. ඒකකොට දැන් මේ ඊයේ පෙරේදාත් ආවා ඔය වගේ හොඳ මේ ප්‍රසිද්ධ මහත්තයෙක්. ඉතින් එතුමාට ඒ විචිකාරණ මම බැලුවේ එතුමාගේ දසාව මොකද්ද කියලා මේ යන බලනකොට කේතු අන්තර් දසා කාල සීමාවක් ගියේ ඉතින් එතන ඒ මම අර මම මේ කියන මම මේ අර හොද නැහැ කියලා කියන ඒ කරුණු ටික ඒකෙදි වෙලා තිබ්බා ඉතින් හරි ප්‍රායෝගිකයි ඒවා මේ සියලු කරුණු කාරණා ගත්තට පස්සේ අපි හිතමුකෝ දැන් කෙනෙක්ගේ ජීවිතයේ ඔබතුමා අර විස්තරය දකිනවා මැප් එක දකිනවා ඒ මැප් එක තුල සමහරක් වෙලාවට ජීවිතය ගලාගෙන යද්දී ලොකු ගල් ලොකු දියවුගු ලොකු බාධක හමු වෙනවා අපි හිතමු කෙනෙක්ට සමහරක් වෙලාවට අපල තියෙනවානේ මේව ඇවිල්ලා මාරාන්තික අපල වෙන්න පුළුවන් මේව
මරණේ කෙලවර වෙන සමහර ඒ වගේ නිකන් අර ඒ වගේ මොනාද තියෙනවා ඔය හරි අමුතු ජ්‍යොතිෂයේ ලස්සන ලස්සන වචන තියෙනවා ඒ රාෂ්ට්‍රක කියයි ඒ වගේ දරුණු දේවල් කියයි මේවට පිළියම් තියෙනවද ඔබතුමා මේවට පිළියම් කොහොමද දෙන්නේ පැහැදිලිවම මොකද දැන් අපි කේන්දරයක් මිනිස්සෙක්ගේ බලන්නේ හොඳනම් හොඳ විදියට තිබුණා විදිහෙන් ගැටලුවක් නැහැ කියන්නේ කේන්දරේ හොඳයි ප්‍රශ්නේ කේන්දරේ නරක නම් අපි ඒකේ තියෙන අපි ග්‍රහයන්ගේ යම් බලපෑමක් තියෙනවනම් ඒ බලපෑම මොනවද ඒවට අපි කල යුතු වත්පිළිවත් මොනවද කියලා බලාගන්න තමයි අපි කේන්දරයක් බලන්නේ නැත්තම් කේන්දරයක් බලන්න ඕනේ නේ කේන්දරයක් බලන්න කියලා කොතනවත් අපි උපත්ති ලැබන උඩත් අපි මේ හොස්පිටල් එකේවත් අපි ආගමට අනුවවත් මොකේවත් අපි කියන්නේ නැහැ ඇඩිෂනල් අපි ජීවිතේ එකතු කරගත්තු දෙයක් නමුත් මේකේ ලොකු කියන්නේ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් දෙයක් සාමාන්‍ය දැන් ඔය අහපු ප්‍රශ්නෙට මම කෙලින්ම උත්තරේ දෙන්නම් ඇත්තම කේන්දරයක් බලලා මිනිහගේ කේන්දරේට තියෙන ඒ කියන ග්‍රහ තාරක ඒ වගේ තියෙන බලපෑම් එක මිනිහට මේ පැත්තෙන් ඒ කියන්නේ මේ අපි කියන ශාන්ති කර්ම කියලා කොටසක් කතා කරන යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව මොකද මම දැන් ගොඩාක් දැකලා තියෙනවා මේක ඔක්කොම පටලගෙන කතා කරන්නේ ශාන්ති කර්ම කියලා කියන කොටසම මේ කියන යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ තියෙන වෙනිත්ම කොටසක් විතරයි. ඒකට ශාන්ති කර්ම කියන එකේ වශීගුරුකම් නැහැ. දැන් මම දැකලා තියෙන හැම කතාවක් මම බඩ ගහන්නේ මිනිස්සුන්ට මම ඒක කතා කරන්නේ දීර්ඝව. ඒකට ජ්‍යොතිෂ විද්‍යාවේ තියෙන ගොඩක් කරුණු වලට මේ ශාන්ති කර්ම කියන කොටස අන්තර්ගතයි. ඒ දෙක ඇතුළේ ලොකු ලින්ක් එකක් තියෙනවා. ඒකට ජ්‍යොතිෂ විද්‍යාවේ ජ්‍යොතිර්වේදියෙක් යම් විදියේ කෙනෙක්ගේ කේන්ද්‍රය බලලා ඒ කෙනාට දින ග්‍රහපල වෙනුවෙන් යමක් තීරණය කරන්නේ මේ ශාන්ති කර්ම මුල් කරගෙන. එහෙම නැත්නම් තමන්ගේ ආගමට අනුව එක්ක බෝධි පූජාවක් තියන්න කියනවා පන්සලට ගිහිල්ලා සුදු මල් ලොට්ටියක් පූජා කරන්න කියනවා ඉතින් ඒ වගේ යන්ත්‍ර දානවද සමහරක් වෙලාවට ඔබතුමා කිව්වා දැන් බෝධි පූජාව ඔබතුමා එක දෙයක් එතනින් එහාට අර ශාන්ති කර්ම පැත්ත ගත්තොත් එimhe තව විදිහට යන්ත්‍ර දානව මෙතනින් එහා නොඑක් දේවල් තියෙනවා මේ හැම දෙයක්ම ඔබතුමා මේ සවුඳන් කරලා දෙනවද මේ ඔබතුමාගේ ස්ථානයේ නම් පුදු පූජා පවත්වනවද පැහැදිලිවම සාමාන්‍ය කෙනෙක්ට යන කෙනෙක්ගේ ඒ කියන ග්‍රහයන්ගෙන් ඇති වෙන බලපෑම් වගේම යම් විදිහේ මිනිහෙකුට ඇතිලා දෙන අමනුෂ්‍ය බලපෑම් වෙන්න පුළුවන් මොන හරි යම් මේ නොපෙනෙන පැත්තේ තියෙන මොන හරි බලපෑමක දෙයක් තියෙනවා නම් පැහැදිලිවම ඒක ඒ තුලදී මට ඒ මනුස්සයාට ඒ මනුස්සයාගේ ජීවිතේ සාර්ථක කරගන්න මේකෙන් 100ට 100ක ලොකු තල්ලුවක් දෙන්න පුළුවන් කියන ඒ විශ්වාසය මම ඒ අංකයකටම දෙනවා. තරුණෙක් විදියට ඊළඟට මට ඔබතුමායෙන් අහන්න දෙන්න දැන් ඔබතුමා මේව පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා පරීක්ෂණය කරලා තියෙනවා. ඔබතුමා මේ පූජාසනයේ ඉඳන් මෙතන කිසියම් පූජාවක් තියෙනවා. මේක විදේශගත වෙලා ඉන්න පිටරටක මේ ලෝකේ කොහේ හිටියත් කෙනෙක්ට දනවන්න පුළුවන්ද? බලයක් ඇති කරවන්න පුළුවන්ද? පැහැදිලියම මේ ධනුෂ් මහත්තයා මේ යంత్ర මන්ත්‍ර විද්‍යාව කියලා කියන එක ඇත්තටම මේක ශබ්ද තරංගات එක්ක නිර්මාණය වෙලා තියෙන දෙයක්. ඒ කියන්නේ අපි මන්ත්‍රයක් මතුරලා මේ විශ්වයට දෙනකොට ඒ විශ්වයේ ඉන්නා ඒකට ඉන්නා වූ විවිධ දෙවි දේවතාවුන් වහන්සේලා ඒවට අධිපති වරුන් ඒ කියන්නේ දැන් මම මතුරන මන්ත්‍රයේ යම් මගේ කටින් කියනවා විතරයි කියන එකනේ අපිට දැනෙන්නේ නමුත් මේ විශ්වයේ මේ කියන්නේ මේ අපි දන්නවා මේකේ මේ විශ්වයේ ඕන තරම් ඒ කියන විදිය තරංග දිනවා දැන් හිතන්න සමහර විට මගේ කටින් කියන එක පිටරට කෙනෙකුට සාර්ථක වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක හරි මේ මේ සංකීර්ණ කාරණාවක් ඒ කියන්නේ සාමාන්‍ය දැන් මම මගේ කටින් කියන ඒ වචනේ මේ ඒ බලවේග ඒ දේවල් මෙව අල්ලා ගන්න බලවේග ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ අපට හැට නොපෙනෙන දේවල් ඕන තරම් තියෙනවා. දැන් ඔයා හිතන්න උලං ගහනවා කියලා වචනයක් තියෙනවා. උලගත් ගහනවා අපේ ඇඟට දැනෙනවා. හැබැයි ඔයා ඇස් දෙකට දැකලා තියෙනවද කවදාවත්? මම නිකන් එක උදාහරණයක් ගත්තේ. ඒ වගේ අපිට නොපෙනෙන දේවල් වැඩි. පෙනෙන දේවල් අඩුයි. ඒ කියන්නේ නොපෙනෙන දේවල් ගොඩාක් තියෙනවා මේක ඇතුළේ. ඉතින් ඒකේ ඒ ප්‍රායෝගිකත්වය දකින්න නම් ඒ ප්‍රායෝගිකත්වය විඳින්න නම් ඒක ඇතුළේම කෙනෙක් වෙන්න ඕනේ. මොකද පිටින් ඉන්න මිනිහෙකුට ඕක කිව්වට වැඩිය මේක තේරෙනවා ඇත්තටම අඩුයි. මේ නොපෙනෙන දේවල් පිළිබඳව තමයි අපි කතා බහ කරන්නේ. මේ සියලු දේවල් තමයි සිද්ධ වෙන්නේ. මට කියන්නකෝ මේ දේවල් ඉසව්වේ වැඩිපුරම මොන මොන පුද පූජාද සිද්ධ වෙන්නේ? මොන මොන ප්‍රශ්න ගැටළු වලටද ඔබතුමා මේ ඉසව්වෙන් පිළිතුරු ලබා දෙන්නේ? සාමාන්‍ය මේ ධනුෂ් මහත්තයා දැන් ඔය ව්‍යාපාරික ශාස්ත්‍රයේ එතකොට ඔය අධ්‍යාපන ලබන ඉගෙනීම් කටයුතු වගේ කරන ළමයිගේ වගේ කටයුතු මම ඒ කියන්නේ ඒක ගොඩාක් දුරට මේකට එනවා වැඩි. මොකද දැන් අද රටේ දින තත්ත්වෙත් එක්ක ඉතින් ඒවා ඒ විවිධ පැතිකඩ තියෙනවා නිසාමනේ ව්‍යාපාර ශාස්ත්‍රයේ දැන් ගොඩක් කට්ටියගේ ව්‍යාපාර කඩාන වැටලා දින මිනිස්සු ඉන්නවා. ඒ වගේ ඒවට කියන්නේ මට තරහතිරමක් කියන්න බෑ. අපි නොහිතනා විදිය කතා කරන මහත්තයා මම මේ වගේ ඉදපු කෙනෙක්. දැන් මම මේ වගේ ප්‍රශ්නයක් මට දෙන්නේ මම අර ඔබතුමා දැකලා කතා කරේ. ඉතින් මට පොඩ්ඩක් ඔබතුමා හම්බෙන්න ඕනේ නැත්නම් ඔබතුමාගේ මට කේන්දරය බලා ගන්න ඕනේ කියලා එහෙම බලාගෙන එහෙම කතා කරලා මේ ස්ථානයට ඇවිල්ලා ගිහ ගොඩක් අය ඉන්නවා. විශේෂ පුද්ගලයෝ ඉන්නවා මේ වෙනකොට. මේ වගේ විශේෂ පුද්ගලයෝ යනවා එනවා මේ පුද්ගලයන්ගේ ප්‍රශ්න ගැටළු ඔබතුමා විසඳලා දෙනවා මේ ස්ථානෙන්. දැන් මේ සියලු දේවල්ම සිද්ධ වෙන්නේ සමහරක් වෙලාවට යන්ත්‍රයක් දාලාද නැත්නම් පොදු පූජා තියලාද කවුරු හරි මූලික කරගෙන දෙවිදුවතුන් වහන්සේලා
පින්නත් මොකද මම දැක්ක මේ ඖෂධ පූජාවල් තියෙනවා මෙතනත් යන්ත්‍ර තියෙනවා මේ පූජාසනය තුල නොඑක් නොඑක් දේවල් තිබෙනවා ඔව් සාමාන්‍ය දෙවියන් කියලා කියනකොට සමන් තදින්ම විශ්වාස කරනවා මොකද මම ඒකේ ප්‍රායෝගිකත්වය දන්න නිසා අනිවාර්යයෙන්ම අපිට ඒ කියන්නේ අපි කියනවා අපේ ලග්නයට අනුව ඉන්න ඉෂ්ට දෙවි දේවතාවුන් වහන්සේ ඉන්නවා ඔයාගේ ලග්නයට මගේ ලග්නයට මොකද අපි ඔක්කොටම කේන්දරයක් තියෙනවා ඔයා කේන්දරේ හදලා නැහැ වෙන්න පුළුවන් ඔයාලට ඔයා කිව්වොත් මම ඔබ විශ්වාස කරන්නේ නැහැ කියන්න වෙන්න පුළුවන් නමුත් ඔයාට කේන්දරයක් තියෙනවා ඔයාටත් ඔයාව අරකරන් ඔයාගේ වෙනුවෙන් කැපවිච්චි ඔයා වෙනුවෙන් මුල්විච්චි දෙවි දේවතාවුන් වහන්සේලා ගොල්ලක් ඉන්නවා ඉතින් ඒ කියන දැන් අපි යම් පුජ්‍යලයක් මෙතනද එනකොට අපි ආව හඳුනා ගන්න ඕනේ මෙයා මොන වගේ පීඩණයකින්ද මොන වගේ දෙයක්ද මෙහෙට දින මෙයාට මොන වගේ පිහිටක්ද අවශ්‍ය වෙන්නේ උදාහරණයකට අපි කිව්වා ආ මෙයාට යන්ත්‍රයක් දාලා ඒකෙන් මෙයාගේ ජීවිතය සාර්ථක කරන්න පුළුවන් නම් ඉතින් ඒ කොටස කරනවා එයාට අපි කියමු යම් විදිහේ ඇස්වහකට දෝෂයක් තියෙනවා ඒකට නම් අපිට ඇස්වහකට වටික නම් අයින් කරන්න ඕනේ අන් ඒකට කල යුතු ඒ පිළිවත් ටික වෙනවා ඉතින් ඒ වගේ කෙනා පුද්ගලයාගේ හැටියට වෙන්න ඕන මේ ශාස්ත්‍රීය පැත්තෙන් प्रश्न खरदर ज्योतिष विद्यालय කියන විදිහ රාහුකේතු මාරුව වුණේ වසර 18කට පසුව. ඉතින් සාමාන්‍ය අපේ රටේ පැත්තෙන් ගත්තොත් රටේ කේන්දරයක් තියෙනවා රටේ කේන්දරයට අනුව කුම්භ ලග්නේ. ඉතින් යම් විදිහ අහිතකර තත්ත්වයක් තියෙනවා යම් විදිහ නෙමේ සැලකිය යුතු විදිහ අහිතකර තත්ත්වයක් තියෙනවා විවිධ ප්‍රශ්න. ඒ කියන්නේ ආණ්ඩුව තුල පවා විවිධ අර්බුද ඇතිවීමේ ප්‍රවණතාවයක් වැඩි. සාමාන්‍ය මේ ලග්න ගැන කතා කරොත් විශේෂයෙන් කියන්න ඕනේ මේ උෂභ ධනු කියන ලග්න දෙක විශේෂයි. ඒ කියන්නේ උෂභ ධනු කියන ලග්න දෙකේ රාජාදී රාජභෝග පව තියෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය එක කේන්දරෙන් කේන්දරයට ගොඩක් දුර වෙනස් වෙනවා. හැබැයි 90%කට විතර මේකේ සුභ බලදායි තත්ත්වයක් තියෙනවා. උෂභ ධනු කියන ලග්න දෙකට. එතකොට කුම්භ සිංහ ඔය කියන ලග්න දෙකට යම් විදියෙ සැලකිය යුතු විදිය අහිතකර මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ඔබ යම් කිසි විදියෙ මොන හරි ඔබේ කියන දේ පටන් අරගෙන කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන් යම් අසාර්ථක මට්ටමක් පෙන්නුම් කරයි. ඉතින් ඒක දිදී පුළුවන් තරම් ඒට අනුකූලව ඒවත් පිළිවත් බලලා ඒ කටයුතු කරගන්න. හැබැයි අර මම කලින් කියපු සුබදායි ලග්න දෙක කියපු ලග්න දෙකට අර අපේ වචනෙන් කිව්වොත් මේ ස්ටාර්ට් කරලා තියෙන වාහනේ එලවන්න තියනා වගේ එකක් තමයි. ඉතින් ඒ හින්දා බොහොම හොඳ කාලවකවානුවක්. මොකද මේක ගොඩ කාලයකට පස්සේ තමයි ධනු ලග්න හිමියන්ට පවා මේක මේ විදිහට ආවේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න එක ඔබ සතු කාරණාවක්. මම හිතන්නේ බොහොම කෙටියෙන් ලග්න ගැන මේ විස්තර ටික ලබා දුන්න. මොකද අවශ්‍ය වෙන්නේ මේ ටික අපි අරගත්තොත් එම සම්පූර්ණ විස්තරයකට වැඩි ඔබතුමා සාරාංශයක් විදිහට මේ ටික ලබා දුන්නේ. දැන් මට එතනින් එහා ඔබතුමාෙන් අහන්න තියෙනවා තරුණ එක් විදිහට ඔබතුමා මේ වද්දිනේ කරලා තියෙනවා. අපි හිතමු බහුතරයක් සමහරක් පිට අපි හිතමු ඇතොම් පිරිසක් ඉන්නවා. ඔය ලග්න බලාපල ඕව වැඩක් නැහැ. ඕ මොකුත් වැඩක් නැහැ. අපිට ඔය කිසි දෙයක් වැඩක් නැහැ. මෙහෙමයි ජීවිතය ගැන වෙනම විදිහකට දකින පිරිසක් ඉන්නවා. මේ ඔක්කොමත් අමතක කරමු. ලග්න ග්‍රහ මාරු මොන ආවත් මේ හැම ලග්නයකටම බලපාන ජීවිත සාර්ථක වෙන්න ක්‍රමවේද නැද්ද? අපිට එහෙම සරල ක්‍රමවේදයක් නොමිලේ රට ලෝකෙට ලබා දෙන්න පුළුවන්ද? පැහැදිලිවම සාමාන්‍ය දැන් අපේ ජීවිතේ අපිට සාර්ථක කරගන්න මේ කියන රාමුව තුලම ඉන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අපි එකම රාමුවක් තුල ඉන්න ඕනේ නැහැ. මේකෙන් පොඩ්ඩක් පිට එළිය බලන්න ඕනේ. උදාහරණයක් මම හවද ඔබතුමා තරුණෙක් ඉන්න මට මේක විවෘතව කතා කරන්න අපි හුඳ කෙනෙක් කියනවා මේ තව කෙනෙක් ඉන්නවා මෙයාගේ ලග්න මෙයා අසුබයි මෙයාට මේ ඉස්සරහ ලැබෙන අවුරුද්ද ජීවත් වෙන්න බෑ කියන ගොඩ ගන්න බෑ මානසිකව කෙනෙක් කඩාගෙන වැටෙනවා. හැබැයි ඔබතුමාට පුළුවන් මේ වගේ කෙනෙක්ට තව පිළියමක් දෙන්න. වාට අපලයි වාට ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔයා මේ දේ කරොත් එහෙම ඔය ඔක්කොම ප්‍රශ්න ටික තියෙද්දි ප්‍රශ්න මැඩ අරගෙන තව ජීවිතේ දිනන්න පුළුවන් විදියක් වෙන පාර පින්නලා දෙන්න පුළුවන්. පැහැදිලිවම පුළුවන්. මොකද ජීවිතේ අපට අපලයි කියලා මට දැන් තියෙන්නේ මාරකණු තුරක් කියලා අපි ගේ ඇතුළට වෙලා ඉදියොත් සමහරවිට මාරකණු තුරෙන් නැති වුණත් ගේ වහලේ කඩාන වැටෙන මේ කණු තුරක් වෙන්න පුළුවන්. නමුත් මොනොත් ඇත්තම සම්පූර්ණ මිත්‍යාවක නේද ඉන්නේ. අපි ඔන්න අනතුරු පාරට බහින්නේ නැහැ ගෙට වෙලා ඉන්නවා. ඉන්නවා. ඉතින් එහෙම මේ Tamanට මේක 100ට 100ක් මේක ඔළුවේ දාගෙන මේක තුලම ඉන්න ඕනේ නැහැ. Tamanට ඒ වගේ සිදුවීමක් තියෙනවා නම් පැහැදිලිම එව්වා නැති කරගන්න ක්‍රමවේද ඕන තරම් තියෙනවා මේක ඇතුළේ. මේ ශාස්ත්‍රීය ඇතුළේ තියෙනවා. දැන් මානසික වශයෙන් උත් ඔක ඇත්තම වදයක් නිසා ඒ මනස සූපත් කරන්න පුළුවන් ක්‍රමවේදක් තියෙනවා. මේවා නොකරත් ඕන නම්
विषय प्रश्न मारक ज्योतिषात्मक මනුස්සයෙක්ගේ අපි ඉස්සලා කිව්වා සිටියම වගේ කියලා අපි යන පාරේ ගලක් තිබ්බොත් අපිට ඒ ගල අයින් කරගන්න පුළුවන් වෙන්න ඕනේ අපි ඉදිරියට යන්න ඒ වගේ තියෙන ප්‍රශ්නේ තියෙන දේ හඳුනාගෙන ඒකෙන් ගැලවිලා යන ක්‍රමවේද මේක ඇතුලේ තියෙන ඕන තරම් ඒක අපි ගන්න ඕනේ ඒක මම අපි කේන්දරේ බල්ලා ඔයාට අපලයි ඔයාට කරදරයි කියලා අහපුව ඒ කේන්දරේ පොත පෙරලන ගෙදරට යනවට වැඩිය ඒ තුල අපින් නෙමෙයි තව තැනකට හරි ගිහිල්ලා ඒකෙන් දෙයක් කරන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතේ හදා ගන්න පුළුවන් එහෙම හදාගත්තු මිනිස්සු ඕන තරම් ඉන්නවා දැන් මගෙන් කරගත්තු යම් විදියකින් මම මේ ශාස්ත්‍රයේ මට දැන් මේකේ පරිණතභාවයක් තියෙනවා කියන විශ්වාසය මාතුළු තියෙනවා මොකද දැන් මේ ශාස්ත්‍රයේදී මට හම්බිච්ච මිනිස්සුත් එක්ක ඒ කරපු ගණිතුනුත් එක්ක බලනකොට එයාලගේ ජීවිතයත් එක්ක කරපු ගණිතුනුත් එක්ක බලනකොට ඒ අද්දකීම් කියනවා තමයි වටින්නේ මේ අද්දකීම් මේක නැවත වතාව මම ඔබතුමාගෙන් අහනවා ඕනි කෙනෙක්ගේ ඔබතුමාට මේ යන දවස් සඳහන් කරන්න පුළුවන්ද පැහැදිලිව මොකද ඒක අපිට අර මම නැවතත් කියන එක සදාචාර සම්බන්ධ නැති වුණා ඇත්තටම කේන්ද්‍රයේ දීලා මට ඒකේ මට කාලවකවානුව දීලා මේක අධ්‍යනය කළා ඔබතුමා මංගෙන් धर्मानुकूलव ධර්මිෂ්ඨ හිතන්න කියන්නේ අධර්මිෂ්ඨ දැන් අපේ රටේ ගොඩාක් දුරට අපේ රට මෙහෙම අගාධයට යන්න හේතුවත් අධර්මිෂ්ඨ පාලනයක් රටේ දිනේ අධර්මිෂ්ඨ මිනිස්සු වැඩි ධර්මිෂ්ඨයි කියලා කිව්වට කිසිම ධර්මිෂ්ඨතාවයක් නැහැ මොකද ඇත්තම කියන්න තියෙන්නේ ඔබ එක ආත්මයක එක පන්සිල් පදයක් රැක්කොත් ඒක සසර පුරුද්දක් හැටියට ඊළඟ ආත්මයටත් එනවා ඒ වගේ මොකද අපි දන්නවා බුදුහාඳුරු සාර සංකල්ප ලක්ෂයක් පෙනුම් පුරලා තමයි බුදු වුනේ ඒ කියන්නේ එක ආත්මෙන් වකුනේ නැහැ ඉතින් පුළුවන් තරම් හොඳ දෙයක් හොඳ විදියකට ධර්මානුකූල බදාන ආගමට වෙන්න පුළුවන් ජේසුස් ක්‍රිස්තියානි වෙන්න පුළුවන් බුද්ධාගම වෙන්න පුළුවන් කතෝලික මොකක් හරි ආගමක් වෙන්න පුළුවන් ඒකට අනුව ඔබ ජීවත් වුණොත් මේ කියන ග්‍රහවල මේ කියන ඒවත් සීළු දෙමේ යටයි තමයි ඒ බලන විදිහත් එක්ක එවනම් අද දවසේදී අරගෙන ආව මේ අදෘශ්‍යමාන ලෝකයේ වෙනසරහණෙන් දැනට අපි සමු ගන්නවා තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අයිබෝවන් අයිබෝවන්